සරණයි කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පිංවත්නි සිත් 89 විස්තර වශයෙන් 121ක් වන බව දැන් ඔයත් දන්නවා චෛතසික 52ක් ඔබ ඉගෙන ගන්නට යෙත්නා මේ සිත් සහ චෛතසික වලින් චෛතසික 52 යෙදෙන සිත් හා ඒ එක් සිතක යෙදෙන චෛතසික ගණන දැනගත යුතු වෙනවා එම ක්‍රමය හඳුන්වන්නේ ණය ක්‍රමයේ ලෙස ණයකම දෙකක් තිබෙනවා සම්පයෝග ණයකමය සංඝා ණයකමය මේවායින් සම්පයෝග ණයකමේ ලෙස හඳුන්වන්නේ එක් එක් චෛතසික යෙදෙන සිත් මොනවාදයි දැක්වීමේ ක්‍රමය සංඝා ණයකමේ ලෙස හඳුන්වන්නේ 89ක් හෝ 121ක් වූ සිත් අතරින් මේ සිතෙහි මෙපමණ චෛතසික යෙදෙනවා කියා චෛතසික ගණන දැක්වීමේ ක්‍රමයට අද සම්පයෝග ණය ලෙස හඳුන්වන එක් එක් චෛතසික යෙදෙන සිත් මොනවාදයි ඔබට පෙන්වලා දෙනවා චෛතසික 52 අතරින් අන්‍ය සමාන රාශියේ සබ්බචිත්ත සාධාරණ ලෙස හඳුන්වන චෛතසික 7ම සිත් 89යි විස්තර වශයෙන් 121 ඒ කියන්නේ සියලුම සිත්වල අනිවාර්යයෙන්ම යෙදෙන චෛතසික ධර්ම පකීනක චෛතසික 6ක් තිබෙනවා පකීනක චෛතසික 6 අතරින් විතක්කය අහේතුක අකුසල විපාක චක්කු සෝත ගාන ජීවහා කාය කියන සිත් පහත් අහේතුක කුසල විපාක චක්කු සෝත ගාන ජීවහා කාය කියන සිත් පහත් කියන සිත් 10 හැර ඉතිරි සිත් වල ඒ කියන්නේ ඉතිරි කාමාවචර සිත් 44ක් ප්‍රථම ධාන සිත් 11ක් කියන සිත් 55 යෙදෙනවා ඉතිරි සිත් 66 යෙදෙන්නේ නැහැ විචාරය විතර්කයේ යෙදෙන සිත් 55ක් ဒုတိය ධාන සිත් 11ක් කියන සිත් 66 යෙදෙනවා ඉතිරි සිත් 55 යෙදෙන්නේ නැහැ අදිමෝක්කය අහේතුක අකුසල විපාක චක්කු සෝත ගාන ජීවහා කාය කියන සිත් පහත් අහේතුක කුසල විපාක චක්කු සෝත ගාන ජීවහා කාය කියන සිත් පහත් කියන සිත් 10ක් විචිකිච්ඡා සහගත සිතත් කියන සිත් 11 හැර ඉතිරි සිත් වල යෙදෙනවා විරිය පංචද්වාරා වචනය අහේතුක අකුසල විපාක චක්කු සෝත ගාන ජීවහා කාය කියන සිත් පහත් අහේතුක කුසල විපාක චක්කු සෝත ගාන ජීවහා කාය කියන සිත් පහත් කියන සිත් 10ක් සම්පටිච්ඡන 2 සම්තිරණ 3 කියන සිත් 16 හැර ඉතිරි සිත් වල යෙදෙනවා යෙදෙන්නේ නැති සිත් ප්‍රමාණය සිත් 16ක් පීතිය දෝමනස සහගත සිත් 2යි උපේක්ඛා සහගත සිත් 55යි කාය විඥාන 2යි චතුත්ථ ධාන සිත් 11යි කියන සිත් 70 හැර ඉතිරි සිත් 51 යෙදෙනවා සිත් 70ක යෙදෙන්නේ නැහැ ඡන්දය අහේතුක සිත් 18ක් මෝහමූල සිත් 2ක් කියන සිත් 20 හැර ඉතිරි සිත් වල යෙදෙනවා ඒ සිත් 20 යෙදෙන්නේ නැහැ චක්කු සෝත ගාන ජීවහා කාය කියන
කුසල විපාකත් අකුසල විපාකත් ඒ සිත් 10 හඳුන්වන්නේ ද්විපංච විඥාන කියලා. ඒ ද්විපංච විඥානයන් හටගන්නේ ශබ්දාදී අරමුණු චක්කු සෝතාදී වස්තුන් වල ගැටීම නිසා. ඒ නිසා එම සිත් වලට අරමුණට යෑමට විතර්කේ අවශ්‍ය වන්නේ නැහැ. එම නිසා එම සිත් වල විතර්කී යෙදෙන්නේ නැහැ. ධානවල විතර්කයේ තිබෙන්නේ ප්‍රථම ධානයේ පමණයි. විතර්කේ නැතිව අරමුණීම හැසිරීම ආදියට භාවනාවෙන් සිත දියුණු කරලා තිබෙන හින්දා ဒုတိය ධානයෙන් ඉහළ ධානවල විතර්කේ නැහැ. විතර්කේ ප්‍රහාණය කරලා ඉදිරියට ගොස් ඇති නිසායි ඒ විතර්කේ නැති වෙන්නේ ඉහළ ධානවලදී. ප්‍රකීණක චෛතසික කිසිවක් ද්විපංච විඥානවල යෙදෙන්නේ නැහැ. අහේතුක අකුසල විපාකත් කුසල විපාක වන ද්විපංච විඥාන කියන ඒ සිත් 10 දුරවල සිත් කොටසක්. අධිමුක්කය විනිශ්චය කරන ස්වභාවයේ තියෙන චෛතසික ධර්මයක්. ඒ හින්දා විචිකිච්ඡා සහගත සිතේ අධිමුක්කයේ යෙදෙන්නේ නැහැ. විරිය චෛතසිකය පංචද්වාර වජ්ජනය චක්කු සෝත ගාන ජීවහා කාය කියන කුසල විපාක අකුසල විපාකේ අහේතුක සිත් 10 ඒ කියන්නේ ද්විපංච විඥාන සම්පටිච්ඡන 2 සම්තිර්ණ සිත් 3 කියන සිත්වල යෙදෙන්නේ නැති ඒ සිත් දුර්වල ඒව හින්දා ප්‍රීතිය දෝමනස වේදනා උපේක්ඛා වේදනා දෙකට විරුද්ධයි. ඒ හින්දා දෝමනස උපේක්ඛා සිත්වල ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ප්‍රීතිය කාය විඥානයේ යෙදෙන්නේ නැත්ති. ඒක සුඛ සහගත උනත් දුර්වල හින්දා. සෝමනස සහගත චතුත්ථ ධාන සිත් 11 ප්‍රීතිය යෙදෙන්නේ නැත්ති. භාවනා බලයෙන් ප්‍රීතිය පහින කළ තිබෙන හින්දා. ඡන්දය අහේතුක සිත් ඒ වගේම මෝහ මූල සිත් වල යෙදෙන්නේ නැත්තේ මේ සිත් යම් කිසිවක් කිරීමේ කැමැත්තෙන් තොර වුණු දුර්වල සිත් කොටසක් හින්දා. ප්‍රකීණක චෛතසික කිසිවක් යෙදෙන්නේ නැති සිත් වෙන්නේ ද්විපංච විඥාන පමණයි. ඒ කියන්නේ අහේතුක අකුසල විපාක චක්කුසෝත ගහන ජීවහා කාය අහේතුක කුසල විපාක චක්කුසෝත ගහන ජීවහා කාය කියන සිත් 10 පමණයි. ප්‍රකීණක චෛතසික කිසිවක් ඒ ද්විපංච විඥානවල යෙදෙන්නේ නැහැ. ප්‍රකීණක චෛතසික සියල්ලම යෙදෙන්නේ සිත් 27ක විතරයි. ඒ ලෝභ මූල සෝමනස සහගත සිත් 4ත් කාමාවචර සෝබන සෝමනස සහගත සිත් 12ත් ප්‍රථම ධාන සිත් 11ත් කියන සිත් 27 ප්‍රකීණක චෛතසික සික සියල්ලම යෙදෙනවා. ඉති සිත්වල යෙදෙන්නේ සුදුසු විදිහට. අකුසල චෛතසික සිත්වල යෙදෙන නොයෙදෙන ආකාරයේ දැන් ඉගෙන ගන්නට ඕන. අකුසල රාශියට අයිති චෛතසික 14ක් තිබෙනවා. සිත් 89 න් මේ චෛතසික යෙදෙන්නේ අකුසාසී 12 විතරයි. ඉතිරි සිත් 77 මේවා යෙදෙන්නේ නැහැ. අකුසාසී 12 පමණයි මේ චෛතසික 14 යෙදෙන්නේ. ඉතිරි සිත් 77 කියලා ගණන් ගත්තේ සිත් 89ට. මේ වගුවෙන් අපි පෙන්වන්නේ සිත් 121. එතකොට අකුසල සිත් 12 ඉවත් කරලා 121 න් ඉතිරි සිත් සියල්ලේම මේ චෛතසික 14 යෙදෙන්නේ නැති බව තීරුම් ගත යුතුය. අකුසල් චෛතසික 14 න්
මෝහය අහිරිකය අනෝත්තප්පය උද්ධච්චය මේ අකුසල චෛතසික හතර කිසිම වෙනසක් නැතිව අකුසල සිත් 12ම යෙදෙනවා ඒ හින්දා මේ චෛතසික හඳුන්වන්නේ මෝහ චතුස්කය කියලා මේවාට අකුසල සාධාන චෛතසික කියලා හඳුන්වන්නේ වෙනසක් නැතුව අකුසල් සිත් 12ම යෙදෙන හින්දා ලෝභය දිට්ඨිය මානය මේ අකුසල චෛතසික තුන හඳුන්වනවා ලෝභ ත්‍රිකය කියලා අකුසල චෛතසික තුන ලෝභ ත්‍රිකය කියලා හඳුන්වන්නේ අකුසල සිත් 12න් මේවා යෙදෙන්නේ ලෝභ මූල සිත් 8 පමණක් වන හින්දා අනිත් සිත් 4 යෙදෙන්නේ නැහැ මේවායින් ලෝභය ලෝභ මූල සිත් 8ම යෙදෙනවා දිට්ඨිය දිට්ඨිගත සම්පයුත්ත හිත් 4 පමණක් යෙදෙනවා මානය දිට්ඨිගත විපයුත්ත සිත් 4 යෙදෙනවා ඒත් සමහර වෙලාවට පමණයි ඊළඟට දෝෂය ඉස්සාව මච්චරිය කුක්කුච්ච කියන චෛතසික හතර දෝෂය ඉස්සාව මච්චරිය කුක්කුච්ච කියන මිච් අකුසල චෛතසික හතර දෝෂ චතුස්කය කියලායි හඳුන්වන්නේ අකුසල සිත් 12 මේ දෝෂ චතුස්කය යෙදෙන්නේ දෝෂ මූල සිත් දෙකේ විතරයි මේවායින් ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන චෛතසික තුන යෙදෙන්නේ සමහර අවස්ථාවලදී පමණයි සිත දූෂණය කරන මේ චෛතසික හතර ද්වේෂය සමගම තමයි යෙදෙන්නේ ද්වේෂය තනිවම ද්වේෂ සිතේ යෙදෙන්නේ නැහැ හැම දෝෂ හිතකම ඒ කියන්නේ දෝෂ හිත දෙකේම ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන සිත් වල ඒ යෙදෙන චෛතසික යෙදෙන්නේ නැහැ හැම දෝෂ සිතකම ඉස්සා මච්චරිය කුක්කුච්චය යෙදෙන්නේ නැහැ මේ තුන එක්වරකට එක සිතක එකට යෙදෙන්නේත් නැහැ යෙදෙනකොට වින්වින්වම දෝෂය සමග දෝෂ මූල සිතකම තමයි යෙදෙන්නේ තිනය හා මිත්‍යය තිනයත් මිත්‍යයත් දෙක එකටම උපදින වින් කරන්න බැරි අකුසල ධර්ම දෙකක් අකුසල සිත් 12න් සසංකාරික අකුසල සිත් 5 විතරක් සමහර අවස්ථාවක මේ තිනයත් මිත්‍යයත් දෙක එකටම උපදිනවා විචිකිච්ඡාව මෙම විචිකිච්ඡා චෛතසිකය අකුසල සිත් 12න් එකම මෝහ මූල විචිකිච්ඡා සම්පයුත්ත හිතේ පමණක් අනිවාර්යයෙන්ම යෙදෙනවා අකුසල සිත් 12ම යෙදෙන චෛතසික තිබෙන්නේ 4යි අකුසල සිත් 12න් ලෝභ මූල සිත්වල පමණක් යෙදෙන චෛතසික තිබෙන්නේ 3යි ද්වේෂ මූල සිත්වල පමණක් යෙදෙන චෛතසික තිබෙන්නේ 4යි අකුසල සසංකාරික සිත්වලම යෙදෙන චෛතසික තිබෙන්නේ 2යි විචිකිච්ඡා සහගත සිතේ පමණක් යෙදෙන චෛතසික තිබෙන්නේ 1යි සෝබන චෛතසික යෙදෙන නොයෙදෙන විදිහයි දැන් දැනගන්නේ සෝබන චෛතසික වලින් සෝබන සාධාන චෛතසික 19 59ක් වුණු සීලුම සෝබන සිත්වල වෙනසක් නැතුව යෙදෙනවා අසෝබන සිත් 30 ඉවත් කරලා සිත් 121න් ගත්තොත් ඒ අසෝබන සිත් 30 ඇර ඉතිරි සිත් සියල්ලේම
වෙනසක් නැතුව ජීදෙනවා. විරති චෛතසික තුන ලෝකෝත්තර සිත්වල හැම විටම එකටම යෙදෙනවා. ලෞකික සිත්වලදී කාමාවචර කුසාසිත අටේ සමහර අවස්ථාවලදී වෙන වෙනම යෙදෙනවා. කාමාවචර කුසලයේ එකවරකට යෙදෙන්නේ විරති වලින් එක චෛතසිකයක් විතරයි. අපමඤ්ඤා චෛතසික දෙක ප්‍රථම ධානයේ ဒုတိය ධානයේ තුතිය ධානයේ චතුත්ථ ධානයේ කියන රූපාවචර සිත් 12ත් කාමාවචර කුසල සිත් 8ත් සහේතුක කාමාවචර ක්‍රියා සිත් 8ත් කියන සිත් 28 සමහර වෙලාවට යෙදෙන්නේ වින් වින් විදිහට කරුණා මුදිතා කියන චෛතසික දෙක එක සිතක එකවරකට යෙදෙන්නේ නැහැ. සෝමනස සහගත සිත්වල හැර උපේක්ඛා සහගත සිත්වල කරුණා මුදිතා යෙදෙන්නේ නැහැ කියලා ආචාර්ය මතයකුත් තිබෙනවා. ඒ මතයේ හැටියට ගත් විට කරුණා මුදිතා කියන චෛතසික යෙදෙන සිත් 20ක් වෙනවා. ප්‍රඥා චෛතසිකය ඥාන සම්පයුත්ත කාමාවචර සිත් 12ක් රූපාවචර සිත් 15ක් අරූපාවචර සිත් 12ක් ලෝකෝත සිත් 8ක් යන සිත් 47 යෙදෙනවා. ලෝකෝත්තර ධ්‍යාන සිත් 40 විදිහට ගත්තාම සිත් 121 දී ඒවායේ ප්‍රඥා චෛතසිකය යෙදෙනවා. සිත් 89 ක්‍රමයට සෝබන සාධාරණ 19 සිත් 59 එක යෙදෙනවා. විරති 3 සිත් 16 එක යෙදෙනවා. අප්‍රමඤ්ඤා 2 සිත් 28ක යෙදෙනවා. ප්‍රඥා චෛතසිකය සිත් 47ක යෙදෙනවා. ඒ සිත් 89 ක්‍රමයට කිව්වේ. මේ විදිහට එක් එක් සෝබන සිතක් කොපමණ සෝබන චෛතසික යෙදෙමින් ක්‍රියාත්මක වෙනවාද කියලා සිත් පිළිවෙලින් ඔබ හොයලා විමසලා බලන්න ඕන. එතකොට සෝබන සාධාන 19 සියලුම සෝබන සිත්වල යෙදෙන හින්දා ඔය ඇත්තන්ට සොයන්නට තිබෙන්නේ චෛතසික 6ක් ගැන විතරයි. සමහර සිත් සමග විතරක් යෙදෙන සෝබන චෛතසික 6ක් පමණක් තිබෙන හින්දා සිත්වල යෙදෙන සෝබන චෛතසික ගණන සෙවීම අතිසේම පහසු කටයුත්තක්. මේ ආකාරයට පින්වන්තෝය ඇත්තෝ ඒ ඒ චෛතසික සිතෙන් සිතට යෙදෙන ස්වභාවය තේරුම් ගන්නට ඕන. තෙරුවන් සරණයි.